ආයුබෝවන් හැමෝටම මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ පැන්ට්‍රි කබඩ් එකක් හදනකොට විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතු තවත් කාරණා දෙකක් ගැන. ඔයත් ඔයාගේ නිවසට පැන්ට්‍රි කබඩ් එකක් හදන්න හිතේ තියාගෙන ඉන්නවනම් ඔයාලට මම හිතනවා මේ කරුණු ගොඩක් වැදගත් වෙයි කියලා. ඒ ප්‍රධාන කාරණා දෙක තමයි ජලය සපයා ගැනීම සහ විදුලිය සපයා ගැනීම. මෙතනදී මේ ජලය සහ විදුලිය සපයා ගැනීම කියන දෙක හරියට කරන්න ඕන නම් මේ ගෙදර මේ වයරින් එක ඒ වගේම ප්ලම්බින් එක කරන්න කලින් අනිවාර්යයෙන්ම මේ පැන්ට්‍රි කබඩ් එකට අදාළ ආකෘතිය ඒ ඩිසයින් එක කරලා තියෙන්න ඕනේ. එතකොට තමයි අපිට හරියාකාරව මේ පැන්ට්‍රි කබඩ් එකට විදුලිය සැපේම සහ ජලය සැපේම කරගන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් ගෙදරක නම් මේ වගේ සින්ක් එකක් තියෙන තැනක මේ පැන්ට්‍රි කබඩ් එක බිත්තියක් අයනනම් තියෙන්නේ. ඒකෙන් එළියේ අපිට ඉඩක් තියෙනවා නම් ඒ ඉඩමට මේ බිත්තිය විදිලා මේ බටර් එක දාගෙන මේ වැඩේ ලේසියෙන්ම කරගන්න පුළුවන්. ඒ වගේම මේ බිත්ති ඕන තැනකින් කඩලා ඒ වයරින් බට දාගන්න ටික ඒ වැඩේ කරගන්න පුළුවන්. ඒ වුණාට දැන් ගෙවල් හදන්න ගොඩක් දුරට පර්චේස් 10 12 වගේ ඉඩම් වල. එතකොට සමහරවල්ලාට මේ පැන්ට්‍රි කබඩ් එක තියෙන උඩට ගේ මැද්දේ තියෙන්න පුළුවන්. එතකොට අපිට මේ මේ සින්ක් වලට යන වතුර යන බට ගේ පොළොව මැද්දෙන් යටින් දාගන්න වෙනවා. ඒ වගේම අහපව වතුර එන බට මැද්දෙන් දාගන්න වෙනවා. එතකොට අපි මේ පැන්ට්‍රි කබඩ් එක ඩිසයින් කරලා තිබුණ නැත්නම් අපි පොළොව කොන්ක්‍රීට් කරන වෙලාවට මේ බට දාලා තිබුණ නැත්නම් අපි ලොකු අපහසුතාවයකට පත් වෙනවා. මේවා දාගන්න ගියාම එතකොට අපිට හරියට පැන්ටි කවුඩ් එක ඩිසයින් කරගන්න බැරි වෙනවා. අර බටය දාන්න පුළුවන් තැනට තමයි අපිට කරු සින්ක එක අනිවාර්යෙන් දාන්න වෙන්නේ. එහෙම නැත් තැනකට අපිට කිසිසේත්ම මේක දාගන්න බැරි වෙනවා. ඉතින් අන්න ඒ වගේ අවස්ථාවල ඕගලන්ට තේරෙනවා ඇති පැන්ටි කවුඩ් එක කලින් ඩිසයින් කරලා තිබ්බනම් පොළොව කොන්ක්‍රීට් කරන්න කලින් අපිට පුළුවන් මේ සින්ක එක තියෙන තැනට හරියට මේකේ වේස්ට් වෝට යන බට ඒ වගේ මේකට වතුර එන බට ඒ වගේම තව ඕනනම් අපිට බටය බ්ලොක් වුණොත් තහපව ගේ පොලව කඩන්න ටයිල් කඩන්න බැරි හින්දා අපිට තව එක්ස්ට්‍රා බටයක් හරි දාලා තියාගන්න පුළුවන්. ඉතින් මෙතෙන්දී අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ ප්ලම්බින් සහ ඉලෙක්ට්‍රික් පාර්ට් දෙක කරන්න කලින්ම ගේ හදනකොටම පැන්ට්‍රි කබඩ් එක ඩිසයින් කරගන්න ඕනේ. ඉතින් එතන මේ සින්ක් එකට දැන් අපි දාන්න ඕනේ වතුර එන බටේ සහ මේකේ වේස්ට් වෝට යන බටේ. මෙතන මේ සින්ක් එකේ ඉඳන් අහපව යන වතුර යන්න තියෙන දුර අඩි 10කට වඩා අඩුයි නම් මෙතන ඉඳන් අඟල් දෙකේ බටයක් පොළොව යටින් දාලා තියාගන්නවා. එහෙම නැත්නම් ඊට වැඩිය වැඩි දුරක් යනවා නම් අනිවාර්යයෙන්ම මෙතන එක අඟල් හතර බටයක් දාලා තියාගන්න ඕනේ. ඒ වගේ තමයි මේර වතුර දෙන බටේ ඒ වතුර ගන්න පුළුවන් තැනකින් කලින් ඒ තැනට හරියට දාලා තියෙනවා. ඊටත් අමතරව වතුර යන බටේ තුමක් වෙලා ලීක් එකක් ආවොත් ඒක අයින් කරගන්න ඕනොත් ඒක අයින් කරගන්න බැරි වෙන හින්දා අපි තව ස්ට්‍රා බටයක් මේ වගේ තැනකට දාලා තියෙනවා. මේක කරන්නේ ගයක් මැද්දේ වගේ මේ පැන්ටි කබඩ් එකේ මේ සින්ක් එක යනවා නම් තමයි. දැන් අපි බලමු ඉලෙක්ට්‍රික් පාර්ට් එක ගැන. ඉස්සෙල්ලාම අපි බලමු ප්‍රධානම අංගය තමයි ෆ්‍රිජ් එක. එතකොට දැන් අපි මේ පැන්ටි කබඩ් එක අපි කලින් ඩිසයින් කරලා තිබුණ නැත්නම් අපිට බිත්තියේ කොහේ හරි ප්ලග් දෙක තුනක් දාන්න වෙනවා. ඊට පස්සේ අන්තිමේදී මේ හැමතැනම බිත්ති වලින් කඩලා මේවා තියෙන තැන් වලට මේවා ඇද ගන්න වෙනවා. එතකොට සමහරලාට මෙතනට ඇවිල්ලා තියෙන කරන්ට් එකේ ඇම්පියර් ගානක් මැදින්න පුළුවන් එක පොයින්ට් එකයි නම් ඇදලා තියෙන්නේ. එතන මේ එකෙන් අපිට මේ වගේ 3-4කට දෙන්න වෙනවා. ඒක නිසා මේක කලින් ප්ලෑන් කරගෙන වයරින් එක කරනකොට මේ ටික කරගත්තා නම් හොඳයි. එතකොට අපිට මෙතන වෙනවා ෆ්‍රිජ් එකට ලයින් එකක් ඇද ගන්න. එතන මෙතෙන්දී මේ ප්ලග් එක අපිට පුළුවන් මේ ෆ්‍රිජ් එක අස්සර ප්ලග් එක දාලා එතනින් ස්විච් එකක් කරන ස්විච් එකක් මේ හරියෙන් තියාගන්න. ඒ ස්විච් එක ඔන් ඔෆ් කරන්න අදිසිය කරි අවශ්‍යතාවයකට එතනින් ඔෆ් කරගන්න පුළුවන්. එතන මෙතෙන්ට එක පොයින්ට් එකක් දාගන්න ඕනේ. ඒ වගේම තමයි මේ උඩ කබඩ් එකේ යටපැත්තට අපිට ලයිට් හයි කරගන්න වෙනවා මේ වැඩ කරන තැන් වලට එළිය වැටෙන්න. එතකොට ඒවට ලයිට් දාගන්න තව කරන් පොයින්ට් එකක් දාලා තියාගන්නවා. ඒකත් කබඩ් එක ඇතුලෙන් දාලා තියාගන්න ඕනේ. ඒ වගේ තමයි කුකර් හුඩ් එක මේකට ප්ලග් එකක් දාලා ස්විච් එකක් දාලා තියාගන්නවා. ඒකත් මේකට යටින් මේ කුකර් හුඩ් එක එන තැන තීරණය කරලා ඒකට යටින් මේක හයි කරාම පේන්නේ නැති විදිහට ඒක දාලා තියාගන්නවා. ඊට පස්සේ තමයි අවන් එක. මීට අමතරව අපිට එහා මෙහා මේකට ෆික්ස් නොකරන ඉලෙක්ට්‍රික් බඩු වලින් වැඩ කරන, ඒ කියන්නේ බ්ලෙන්ඩරයක් රෝස්ටරයක් වගේ දෙයකින් වැඩ කරනවා නම් ඒ වැඩ කරන තැන තීරණය කරලා එතෙන්ට අපිට මේ බිත්තියට ඒ අවශ්‍ය කරන ප්ලග් ප්‍රමාණය දාලා තියාගන්න පුළුවන්. ඒ වගේම තමයි කුකරකට මේවා ගෑස් වලින් වැඩ කරන කුකරුත් තියෙනවා. ඒ වගේම ඉලෙක්ට්‍රික් කුකරුත් තියෙනවා. දැන් අපිට මෙතන ඉලෙක්ට්‍රික් එකක් නම් අපි පාවිච්චි ගන්න අපිට පුළුවන් මේ කබඩ් එකට යටින් මේකට ප්ලග් කරගන්න පුළුවන් වෙන ලේසියෙන්ම මෙතෙන්ට ප්ලග් එකක් දාලා තියාගන්න. ඒ වගේම තමයි සමහර අවස්ථාවල ඕන වෙනවා මේ කබඩ් ඇතුළටත් සමහර කට්ටිය ලයිට් දාන. එතකොට අපිට මේ යට කබඩ් එකටත් කොහෙට හරි කරන්ට් පොයින්ට් එකක් ඇතුළට තියාගත්තා නම් ඒ නදනකට අපිට හරි ලේසි ඒ වයරින් එක ඊට පස්සේ ඇතුළට කරගන්න. තවත් එක කාරණාවක් තමයි අපි කෑම මේසයක් එහෙම නැත්නම් බ්‍රෙක්ෆාස්ට් කවුන්ටරයක් වගේ පැන්ට්‍රියට සම්බන්ධ කරලා තියෙනවා. මෙන්න මේ වගේ එතෙන්ට උඩට සීලිමක් ගන්න අවස්ථාවක් තියෙනවා. එතකොට අපි ඒවත් කලින් ප්ලෑන් කරලා තිබ්බනම් ස්ලැබ් එකට බට දානකොටම අපිට ඒවටත් අවශ්‍ය තැන් වලට බලලා කරන්ට් එක දාගන්න පුළුවන්.
අපි ඒවා මුලින් කරේ නැත්තම් පස්සේ ස්ලැබ් එක කපලා බට දාලා ඒවා වෙනස් කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි අපි ප්‍රධාන වශයෙන් උයන පිහන කුකර් එක ගාවට අපිට බ්ලෝවර් එකක් තියෙන කුකර් හුඩ් එකක් හයි කරගන්න වෙනවා. එතකොට එක්සෝස් ෆෑන් එකෙන් එළියට ඇදලා දාන ඒ හුළඟ යවන්න අපිට අඟල් 4 බටයක් පැන්ට්‍රිය තියෙන තැන ඉඳන් ගේන් එළියට යවන්න සිද්ධ වෙනවා. එතකොට අපි මේ පැන්ට්‍රි ඩිසයින් කරනකොට ඒව ගැනත් හිතන්න ඕනේ. එහෙම බටයක් දානවා නම් gedara තියෙන අනිත් දේවල් වලට හානි වෙන්නේ නැති වෙන්න දාන්න පුළුවන් විදියට මුලින්ම ප්ලෑන් කරගන්න ඕනේ අපි කොහෙන්ද ඒ බට එළියට දාන්නේ කියලා. එහෙනම් මේ වීඩියෝ එකත් ඔයාගේ යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම තමයි තව මොනවාරි ඔයාලට දැනගන්න දේවල් තියෙනවා නම් කමෙන්ට් එකක් විදියට යටින් දාන්න. එහෙනම් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. පහළ description එකේ මම දාලා තියෙන link එකක් එතනින් ආවම ඔයාලට පුළුවන් ලේසියෙන්ම channel එක subscribe කරන්න. එහෙනම් මේ වගේම හොඳ වීඩියෝ එකක් ගෙන මේ බලාපොරොත්තුෙන් අදට නවතින්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.